මල්ලි මේ කරන වැඩ නිසා ජුන් කියන් තවත් ලැජ්ජ වෙන්නේ මෙයා දැන් ලීසෝගේ ඇඳුමකට වහ වැටිලා නිසා ඔන්න ඉතින් ලීසෝ ඒක තියාගන්න කියපුවාම නිස්ට නිකම්ම අයත් උනා ජුන් කියන් ඉන්නේ තරහින් අන්න ඒකයි මල්ලිට කකුලෙන් සත්තමක් දාන්නේ ඒත් ඉතින් මේ මලයා එතනත් විකාරයක් නටන නිසා ඔන්න අම්මගේ සුපුරුදු වේශය නම් එළියට පැන්නා හැබැයි ඉතින් ලීසෝ ඉන්න නිසා ආපහු සල්සුන් වෙන අම්මා ආදරෙන් ඉල්ලනවා හොඳට ඉන්න කියලා. හැබැයි ලීසෝ නම් ඉන්නේ මේ උන දේවල් හිතාගන්න බැරුව. ඒ ඇස්සේ මල්ලිගේ දඟ වැඩ නිසා ජුන් කියෝන් ගිහින් වැටෙන්නේ සුපුරුදු විදියටම ලීසෝගේ ඇඟට. මෙතනදී නම් කෙල්ලටයි කොල්ලටයි කරගන්න දෙයක් නැති වෙනවා. මොකද මෙහෙම උනේ පළවෙනි පාර නොවුනට දැන් අම්මලත් ළඟ ඉන්නවනේ. තාත්තා නම් මේ උන දෙයට කැමති නැහැ. ඒ ඇස්සේ මල්ලි හදනවා ලීසෝගෙත් මල්ලි වෙන්න. අම්මා කියනවා පුතාව නොදුන්නට දුව නම් දෙනවා කියලා. ඒ තාත්තා මැද්දට පැනලා දුවගේ වයස ගැන කියනවා. ඔන්න අම්මා මෙතනදී ලොකු දුව ගැනත් කතා වෙනවා. ලොකු දුව වැඩ කරන්නේ ලීසෝගේ තාත්තා ගාව කියනවා. මෙයාලා දන්නේ නැහැ ඒ පවුල විස්තර. ජුන් කියෝන්ගේ අක්කා ගෙදර එනවා මේ වෙලාවෙම හොඳටම පදමට වත් වෙලා. අම්මගේ සායම ගියා. ලොකු දුවගේ වැඩ නිසා ඔන්න ගෙදර කරන්ට් එකක් ගියා. ඔන්න දැන් එකම ජනමරයක් ගෙදර. හැබැයි ඉතින් ලීසොට හොඳ පාඩමක් තමයි උනේ. මොකද කට්ටියම ලීසොගේ ඇඟ උඩ එළියට ආවට පස්සේ ජුන් කියෝන් ගෙදර ආවේයි කියලා එහෙම අහලා ගුඩ් නයිට් කියලා ඇතුළට යනවා. එතකොට තමයි දැක්කේ වැලේ තියෙන රෙදි ටික. ඔන්න දැන් පාන්දර අක්කයිවිත් නංගිව ඇහැරවනවා. නාන්න තමයි කතා කරන්නේ. නංගි නම් මේකට කැමති නැහැ. කොහොම හරි ඉතින් අක්කා පගාවක් එහෙම දීලා නංගිව වැඩේට කැමති කරගන්නවා. කෑම නම් ලිස්ට් එකක්ම තියෙනවා. ඔන්න ඉතින් ජුන් කියොන්ට තවත් කරදරයක් පාත් වුණා. සෝජුන් විතරක් නෙමෙයි එයාගේ යාළුවෙකුත් මෙන්න මෙතන. තියෙන එකම අවුල තමයි ජුන් කියොන් මේකප් දාගෙන නැති එක. ජුන් කියොන් ආවේ අක්කා එක්කනේ. මතකනේ විස්තරේ. ප්‍රශ්නේ දරා ගන්න තමයි දැන් සෝජුන් වගේම යාළුවගේ තරඟේ. මේ නිසා ජුන් කියොන්ට තමයි කරදරෙත්. ඒ ඇස්සේ කන්න ගේන්න කියපු අක්කා මනෝ පාරක් දාගෙන. ඔන්න ජුන් කියොන්ට නම් ප්‍රශ්නේ දරා ගන්න බැහැ. අර දෙන්න යන්නෙත් නැහැ. ඒ මදිවට ජුන් කියොන් ගැන කියලා සෝජුන්ට යාළුවා විහිළු කරනවා. සෝජුන් නම් ඉතින් එක එක ඒවා කියනවා. මේකට නම් ජුන් කියොන්ට තරහයි. ඒ මදිවට යාළුවා මෙන්න මෙයාට නැන්ද කියලාත් කතා කළා. යාළුවා පැරදී ඔට්ටුව දෙන්නේ සෝජුන්. එතකොට අම්මව අවසන්නේ කවුද මේ? කොහොමත් අසල්වැසියු කියන්නේ කෙන්දක් කන්දක් කරලා කියන අයනේ. මෙයත් එහෙම කෙනෙක් තමයි. අම්මා තරහෙන් පුපුරද්දී හෑන් මහත්තයා නම් එතෙන්ට එනවා. එතකොට ලීසෝ ඉතින් ජුන් කියොන් ගැන හොයන එක නවත්තන්නෙම නැහැ. බස් එකේ ඉන්න ලීසොට එකපාරට මොකද මේ උනේ? යාළුවාගේ අනතුරක් මේ මොකද මතක් වෙන්නේ? ෆෝන් එකක් රින්ග් වෙන සද්දයක් නිසා තමයි මෙහෙම වෙන්නේ. එතකොට මෙයා මේ සද්දෙට හොඳටම අවුල් වෙනවා. ඒ වගේම මේ වෙද්දී අක්කයි ජුන් කියොනුයි යනවා. යන ගමන් බර්ගර් කන්න හදනවා. ජුන් කියොන් තමයි කඩේට යන්නේ. හැබැයි ඉතින් ලීසෝ මෙයාව දකිනවා. කඩේදී ජුන් කියොන්ට වෙන්නේ මොකද්ද කියලා දන්නවද? ජුන් කියොන්ට ලොකු කරදරයක් වෙනවා. පන්න යාළුවා ටික හම්බ වෙලා ජුන් කියොන්ට වද දෙනවා. හැබැයි මේක ලීසෝ දකිනවා. ජුන් කියොන්ගේ පර්ස් එක කඩේ වැටිලා. මේක ඇරියොත් ජුන් කියොන්ගේ හැම රහසක්ම හෙළි වෙනවා. අනේකයි ජුන් කියොන් මෙච්චරම බය වුණේ. හැබැයි ලීසෝ නපුරු කෙල්ලොන්ගෙන් ජුන් කියොන්ගේ පර්ස් එක ගන්නවා. මේක ජුන් කියොන්ට දෙද්දී කෙල්ලෙයිනේ ගොඩාක් දුකින්. ඔක්කොටම වඩා ලීසෝ එදා කියපුවටයි මෙයාට වැඩියෙන්ම දුක. අසරණ කෙල්ල ගොඩාක් දේවල් කිය කිය අඬනවා. ලීසෝටත් ගොඩක් දුකයි. ජුන් කියොන් ගොඩක් බයින් කියලා ලීසෝට තේරෙනවා. හැබැයි මෙතනදී සෝජුන්ව දකිනවා ලීසෝ. සෝජුන් විතරක් නෙමෙයි සෝජුන්ගේ යාළුවත් මෙතෙන්දි ඉන්නවා. අන්න ඒකයි ලීසෝ ජුන් කියොන්වත් අරගෙන හැංගෙන්නේ.
හැබැයි මෙතනදී ලීසෝ පොඩි බොරුවක් කියලා ජුන් කියොන්ව ළඟින්ම තියාගන්නවා. ඒ විතරක් නෙමෙයි. හැබැයි ටික වෙලාවකින් ලීසෝ එයාගේ කැප් එක ජුන් කියොන්ට දීලා යන්න යනවා. එතකොට සෝජුන් බර්ග කන්නේ යද්දී මෙන්න සෝජුන්ගේ හතුරු ටිකක් මේ හම්බ වෙන්නේ. ඒ ගැන වගේම තවත් රසබර සිද්ධි ටිකකුත් එක්ක තවත් වීඩියෝ එකකින් එනකම් දිගටම රැඳිලා ඉන්න.